මහිතාදර දෙමාපියනි සහෝදර සහෝදරියනි දුව දරුවනි මේ තීර්ණාත්මක ඡන්දය මේ ඡන්දය සුළු කොට සලකන්න එපා මොකද මේ ඡන්දය තමයි අර තුෂාර කිව්ව ආකාරයෙන් අපේ එදිනදා ජීවිතේ කානුපත්තිය සනීප ආරක්ෂක හේතු වෙන එහෙමත් නැත්නම් පානීය ජලය නිවාසද අපිට විශේෂයෙන්ම අවශ්‍ය කරන පහසුකම් ජීවත් වීමට ඒ වගේම කුණු කසල ටික බැහැර කිරීම අපි වීදි ලාම්පුව සකස් කළ දීම වීදිය අපිට හරියාකාරව ගමන් කිරීමට අවශ්‍ය කරන ඒ පහසුකම් ලබා දීම ඩෙංගු රෝගයෙන් අපි මුදව ගන්න එක පරිසරය ආරක්ෂා කරන එක අපේ වරිපණම් ගැන සලකන එක අපි නිවසක් හදනකොට ඒකට අවශ්‍ය කරන ප්ලෑන් එක සම්මත කරගන්න මේ වාගේ ව්‍යාපාර කරනකොට ව්‍යාපාර වලට අවශ්‍ය කරන සියලුම නෛතික වැඩසටහන් ලියාපදිංචි කිරීම මේ වාගේ බොහෝ දේවල් කරන ආයතන තමයි පළාත් පාලන ආයතන කියන්නේ මහනගර සභාව කියන්නේ නගර සභාව කියන්නේ ප්‍රාදේශීය සභාව කියන්නේ එහෙමනම් මේ මහනගර සභාව අපේ බල ප්‍රදේශයට අයිති වෙන්නේ මහනගර සභාව මේ මහනගර සභාවට අපි තෝරාපත් කළ යුත්තේ විශේෂයෙන්ම වැඩක් කරන්න පුළුවන් අලුතින් හිතන්න පුළුවන් දැන් අවුරුදු ගණනාවකට තිබ්බ මේ තත්ත්වයට වැඩිය 21 වෙනි සියවසට අනුකූලව යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන් විශේෂයෙන්ම තාක්ෂණ දියුණුව මෙමින් යනකොට ස්මාර්ට් සිටි එකක් බවට සුහුරු නගරයක් බවට අපිට අපේ නගරය ඇති කරන්න පුළුවන් නගර සභාව ඒ නගර සභාව පාලනය කරන්න පුළුවන් ඒ පාලනයේදී දූෂණය අක්‍රමිකතාවය ගැටලු විශේෂයෙන්ම කාර්යක්ෂමභාවය කාර්යක්ෂමභාවයෙන් තොර කටයුතු කරන සියල්ලම මගහැරලා කාර්යක්ෂමභාවයකින් යුතුව තමාගේ දෛනික අවශ්‍යතාවෙන් ඉෂ්ට කරලා දෙන්න පුළුවන් කණ්ඩායමක් තමයි අපි තෝරාපත් කළ යුත්තේ මම ඔබ තමුන්නාසලට පොරොන්දු වෙනවා ඔබ තමුන්නාසලම හැමදාම ජීවත් කරූප පක්ෂ තමයි එක්සත් ජාතික පක්ෂය එහෙම නේද රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ ඉඳලා ඊට ඉස්සරහ කොළඹ එක්සත් ජාතික පක්ෂ බලකුටුවක් වෙන්න හේතුව තමයි එක්සත් ජාතික පක්ෂ තමයි කවුරු මොනවා කිව්වා සමහර විරුද්ධවාදී පක්ෂය අපිට ධනවාදී පක්ෂයක් කියලා හංවඩු ගැහුවට මේ පක්ෂය තමයි මේ රටේ ජනතාවගේ හදවත් හද ගැස්ම හඳුනාගෙන ජනතාවගේ අවශ්‍යතාන් ඉෂ්ට කළ දීපු පක්ෂය නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සේවා ඒ වගේම විශ්වවිද්‍යාල වලට යැවීමට දරුවන්ට අවශ්‍ය කරන පරිසරය මහපොළ ශිෂ්‍යත්වය ඒ වගේම කිව් නොකිව් බොහෝ දේවල් ගම් නියම් ගම් දියුණු කරලා ගම් උදාවහර මෙතන ඉන්න මේ ප්‍රදේශයේ මගේ ආසනෙත් ජනතාවට හිසට සෙවණක් ලබා දීපු දරුවන්ගේ අධ්‍යාපනයට විශාල හයියක් වෙච්ච නිදහස් අධ්‍යාපනයෙන් පස්සේ පොතපත ලබා දීපු දිවාහාරය ලබා දීපු නිලැඳුම ලබා දීපු පක්ෂය මේ වගේ මා කිව් නොකිව් බොහෝ දේවල් ඉෂ්ට කරපු එකම පක්ෂය සත්‍යාධාර පක්ෂය මහවැලිය රන්වැනිගල සමනල වැව යෝධ දෙවැන්ති ව්‍යාපති තුළ ජනතාව ජීවත් කරවපු බලශක්තිය නිර්මාණය කරපු කෘෂි ආර්ථිකය ශක්තිමත් කරපු වාරි කර්මාන්ත දියුණු කරපු මේ තුලින් රටේ ජනතාව කෘෂි ආර්ථිකය ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කරපු පක්ෂයක් තවත් නැහැ එක්සත් ජාතික පක්ෂය හැරෙන්න. දැන් අවුරුදු 20ක් අපි මහනගර සභාවේ බලයේ හිටියත් මධ්‍යම රජයේ අපේ අතේ තිබ්බේ නැහැ. මහනගර සභාවට අලුත් ව්‍යාපෘති දියත් කරන්න විශේෂයෙන්ම මම දන්නවා මෙතන මේ වත්තේ තියෙන ප්‍රධානතම ප්‍රශ්න තමයි විශේෂයෙන්ම මේ ඩ්‍රේනේජ් ලයින්ස් ටික. කානුපත්ති. මේකට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශ හිටරණි දෙලි දක්වනකොට අවුරුදු 10ක සැලසුමකින් යුක්ත මුළු කොළඹ මහනගර සභාව සීමාව තුළම අර ආදි කාලේ පැරණි මල නලපත්ති ඒ වගේම ඩ්‍රේනේජ් ලයින්ස් ටික වැහි වතුර බැහැගෙන යන අවශ්‍යතාවය හරියාකාරව ඉෂ්ට කර ගැනීමට ෆේස් 1 ෆේස් 2 කියලා අපිට විශාල සැලැස්මක් තියෙන මුළු කොළඹම මහනගර සභා සීමාවම අලුතෙන් හිතලා අලුතෙන් ආසියානු බැංකුවත් බැංකුවෙන් ආධාර අරගෙන ලෝක බැංකුවෙන් ආධාර අරගෙන අනිකුත් පෞද්ගලිකංශ ආධාර අරගෙන මේ ව්‍යාපෘති ඉදිරියට ගෙනියන්න මම කටයුතු කරනවා කියන එක මම අවශ්‍ය දෙයක් පැහැදිලිවම ඔබ තමන් ආසලට පොරොන්දු වෙන්න.
අවුරුදු 25ක් වෙන කාලයක් පුරාට අපි විපක්ෂ හිටපු නිසා කොළඹ මහනගර සභා සීමාව තුල කොළඹ මහනගර සභාවට එක නිවසක් මේ රටේ මේ ප්‍රදේශයේ ජනතාවට හදලා දෙන්න බැරි වුණා. අවුරුදු 25කට පස්සේ අපි නගර සභා වාපව බලයට ගන්න මධ්‍යම රජය අපේ අතේ තියාගන්න. මම ඔබ තමුන් වහන්සේලාට පොරොන්දු වෙනවා නිවාස 50,000ක් කොළඹ මහනගර සභා සීමාව තුළ ඉදිකර. ඒ 50,000 අංග සම්පූර්ණ නිවාස වැසිකිලි පහසුකම් එක්ක, මොකද වැසිකිලි පහසුකම් විශාල ප්‍රශ්නයක් අපිට. ඔබ වැනි මේ වතු ආශ්‍රය ජනතාවට පානීය ජල මේ සියල්ලම එක අංග සම්පූර්ණ නිවාස තනන්න 25,000ක් එක අදීරයක තව අදීරයකට තව 25,000ක් හදලා කොළඹ නගර සභා සීමාව තුළ ජීවත් වෙන සියලුම ජනතාවට විශේෂයෙන්ම ඒක මානව අයිතිවාසිකමක්. සිළු දනාටම සාමාන්‍ය පහසුකම් එක්ක සනීප ආරක්ෂක පහසුකම් එක්ක ඒ ජීවත් වීමට අවශ්‍ය කරන පරිසර නිර්මාණය කර දෙන්න මම ඔබ තුමන් වහන්සේට පොරොන්දු වෙනවා. ඒ ගැන වචන දෙකක් ප්‍රතිපත්තා ප්‍රධානම ප්‍රශ්නය තමයි අපේ දෛනික ජීවිතයට අදාළව කුණු කසල බැහැර කිරීම. මේ ගැන අපිට අපි මේ වෙනකොට කුණු කසල ප්‍රශ්න විසඳන්න ගරු අග්‍රමාත්‍ය දෛනික විකුණුසේ මැතිතුමා විශාල තීන තීන්දුව අරගෙන තියෙනවා. විශේෂම කුණු බැහැර කරද්දී ස්ථිර බැහැර කිරීමේ ප්‍රදේශය තිරසාර විසඳුම මේ තිරසාර විසඳුම ලබා දෙන්න අපි විශේෂයෙන්ම දැනගත් සැලසුම් සහගත පහුගිය දවස් දෙක තුනේම අපි නිදි නොමර ඒ වැඩසටහන් දියත් කරන්න අපිට ප්‍රතිපත්ති ප්‍රකාශ දාන්නේ මම පැහැදිලිවම හොඳට කියවලා බලලා මට ඉෂ්ට කරන්න පුළුවන් ඒවා බුරු පුරුදු දෙන්නේ නැහැ. ඒ ඉෂ්ට කරන්න පුළුවන් ඒවා සමාජලට අදියර 1-2-3කින් ඉවර වෙන්න පුළුවන්. ඒකට සමාට අවුරුදු 4කින් එක කොටසක් අවුරුදු තව 4කින් එක කොටසක් දස අවුරුදු සැලැස්මක් අනිවාර්යම අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම කෙටි කාලීන මධ්‍යන කාලීන සහ දිගු කාලීන සැලැස්මකුත් තියෙනවා. කෙටි කාලීන විශේෂයෙන්ම කාන්තාවන්ගේ දරුවන්ගේ ඔබ තමුන් වහන්සේලාගේ එදිනදා දෛනික ජීවිතයේ අවශ්‍යතාවයන් වලට වෙනම සැලැස්මකුත් තියෙනවා. මෙහෙම විශාල සැලැස්මක් එක තමයි අපි මහනගර සභාවට ඔබ තමුන් වහන්සේලාගේ ඡන්දය ඉල්ලන්නේ. විශේෂම කාන්තාවන්ට කාන්තාවන්ගේ අවශ්‍යතාවය හඳුනාගෙන කාන්තාවන්ගේ දයත් ශක්තිමත් කරන ව්‍යාපෘති කාන්තාවන්ගේ විශේෂම දරුවන්ට අවුරුදු 5ට දරුවන්ගේ පෙරපාසල අධ්‍යාපනය විධිමත් ක්‍රමවත් මනෝවෛද්‍ය විද්‍යාවට අනුකූලව ජාත්‍යන්තර තලයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් මට්ටමේ ප්‍රමිතියකින් යුක්තව පෙරපාසල අධ්‍යාපන සිරු දරුවන්ට එක හා සමානව ලබා දීමට ඒ වගේම දිවා සුරකුම් මධ්‍යස්ථාන කාන්තාවට රැකියා කිරීමට අවශ්‍ය කරන පහසුකම් වල දිවා සුරකුම් මධ්‍යස්ථාන කොළඹ මහනගර සභාව හරහා දියුණු කිරීමට ඇති කිරීමට ඒ තුලින් විශේෂයෙන්ම කාන්තාශ්‍රම බලකාය මේ කොළඹ මහනගර සභා සීමාව තුළ තවදුරටත් වැඩි කිරීම දියුණු කිරීම සහ ඔබගේ පහසුව සඳහා කටයුතු කිරීම. මම ප්‍රජා මධ්‍යස්ථාන 25 කොළඹ මහනගර සභාව තුළ ඇතිකරන්න තීරණය කළා තියෙනවා. මේ ප්‍රජා මධ්‍යස්ථාන තුලින් ඔබ තමුන් වහන්සේලාගේ එදිනෙදා සේවාව දරුවන්ගේ වෙන්න පුළුවන් කාන්තාවන්ගේ වෙන්න පුළුවන් සුවසායන වෙන්න පුළුවන් කාන්තාවගේ විශේෂම ස්වයං රැකියාවකට අවශ්‍ය කරන පුහුණු වීම වෙන්න පුළුවන් ඒ වගේම ණය පහසුකම් ගන්න ක්‍රම වේද වෙන්න පුළුවන් නගර සභාවට ගනුදෙනු කරද්දී නගර සභාවට කිසි රස්තියද වෙන්නේ නැතුව ඒ ප්‍රජා මධ්‍යස්ථානය තුලින්ම අපි ක්‍රමවේදයක් හදාගත්තුනේ අපේ නගර සභාවේ අංශයක් එතනපත් කරලා ඒ වගේම මේ මධ්‍යස්ථානයේ පුස්තකාල දරුවන්ට පරිගණක අධ්‍යාපන ලබා දෙන ඉංග්‍රීසි භාෂාව ගන්න විෂය පාඨමාලාවල් ලබා දෙන මේ වාගේ විශාල වැඩ කොටසක් දියත් කිරීමට මම සූදානම් සිටිනවා. ඒ වගේම මම කිව යුතු දෙයක් තියෙනවා මේ රටේ කොළඹ නගර සභා සීමාවේ ජීවත් වෙන ජනතාවගේ මව්වරුන්ගේ බිරිඳෑවරුන්ට සහෝදරයන්ට තියෙන දෙවෙනි ප්‍රශ්නය තමයි මත්ද්‍රව්‍ය මත්කුඩු කියන ප්‍රශ්නේ. මේ මත්ද්‍රව්‍ය මත්කුඩු කියන ප්‍රශ්නේ නිසා බොහෝ පව් බොහෝ අම්මාවරු බිරිඳෑවරු අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මම යන බොහෝ තැන්වල මගෙන් ඉල්ලන ඉල්ලීමක් තමයි මව්වරු විශේෂම කාන්තාවන් අනේ මැතිණියනි මගේ දරුවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඒ දරුවාම පුනරුත්ථාපනය කරන්න තැනක් මට හොයලා දෙන්න කියලා. ගෙදර වළඳක්වත් තියාගන්න බැහැ කියලා. ඒ තරමට අසරණ වෙච්ච අය ඉන්නවා. තමාගේ දරුවාව මේ වියසෙන් කොහොමද බේරගන්නේ කියලා අසරණ වෙච්ච අය ඉන්නවා. ඉතින් මගේ
මගේ හදවත සමාවට මේ වගේ කන්නලව් ඒ අයගේ ඉල්ලීම් අහලා ගෙදර ගිහිල්ලා මම ගොඩක් වෙලාවට කැවෙන අවස්ථාවක් තියෙනවා. නිින්ද යන රෑවල් තියෙනවා අනන්ත ප්‍රමාණයක්. මම තීරණය කළා කොළඹ නගර සභා සීමාව ඇතුලේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් වලින් යුක්ත සීලව සෞඛ්‍ය පහසුකම් එක්ක පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඔබ තමන්නාසලාගේ දරුවන් වෙනුවෙන් ඇති කරලා මේවට ඇබ්බැහි වෙලා ඉන්නේ. මේ ව්‍යසනය නිසා ජීවිතේ විනාශ වෙනවා. දරුවෝම යථා තත්ත්වයට පත් කරන්න ඒ පුනරුත්ථාපනය තුලින් සහ සමාජගත කරන්න ඒ අයව වගකීම් වැදගත් වැදගත් පුරවැසියන් බාටපත් කරන්න ඒ අවශ්‍ය කරන පරිසරයක් අපි නිර්මාණය කර දෙන්න අනිවාර්යයෙන්ම අපි කටයුතු කරනවා. වරාය නගරේ හැදිලා එනකොට මුළු ලෝකෙම ආදර්ශමත් අලුත් ස්මාර්ට් සිටි එකක් සුහුරු නගරයක් බාටපත් වෙනකොට ඩිජිටල් තාක්ෂණයෙන් යුක්තව අලුත් ගොඩනැගිලි හැම ගොඩනැගිල්ලක්ම තාක්ෂණික පහසුකම් එක්ක සුහුරු ස්මාර්ට් සිටියක් බාටපත් වෙනකොට එය ලෝකයේ ආසියාවේ දකුණු ආසියාවේ ප්‍රබලම වාණිජය නුවර බාටපත් වෙනකොට කොළඹ නගරයක් ඒකට සමාන්තරව පෙළ ගැසෙන්න ඕනේ හැඩ ගැසෙන්න ඕනේ වීදි ලාම්පුව පවා ඩිජිටල් තාක්ෂණයෙන් යුක්ත ස්මාර්ට් වීදි ලාම්පුවක් බාටපත් කරන තත්වයකට කොළඹ නගරය අනිවාර්යයෙන්ම පත් කරනවා. වෘත්තිපූර්ණ අමාත්‍යාංශයත් එක්ක ඔබ තමුන්නාන්සලාගේ දරුවන්ගේ අධ්‍යාපනයේ වටිනාකමක් ලබා දෙමින් ජානිමින් මේ හැකියාව හඳුනාගෙන ඒ හැකියාවට අනුකූල වෘත්තිය පුහුණු අධ්‍යාපනයක් ලබා දීලා ඒ දරුවන් විශේෂයෙන්ම රැකියා ඉල්ලුමට අනුකූලව ඒ අයගේ අධ්‍යාපන ශක්තිමත් කරන වැඩපිළිවෙළක කොළඹ නගර සභා සීමාව තුළ අනිවාර්යමම දියත් කරනවා කියන එක මම අවශ්‍යද පැහැදිලි කරනවා. පානීය ජලය සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. වැසිකිලි පහසුකම් සනීප ආරක්ෂක පහසුකම් වැනි දේවල් මේවට විසඳුම් සිරසාර විසඳුම් ගැනීමට විශේෂයෙන්ම විදේශ ආධාර ලබා ගනිමින් ඒ වගේම පෞද්ගලික කන්සෙප්ට් ආධාර ලබා ගනිමින් ඒව දියත් කරන්න අපි සූදානම් විසිරිනවා කියන එක මම පැහැදිලිව කිව්වා. මම විශ්වාස කරනවා මොකද උතුරු වැල්ලවත්තයි දකුණු වැල්ලවත්තයි බටහිර බලම කවදා පරාජය කරන්න බෑ. මේක එක්සත් ජාතික පක්ෂ බලපෑම. මේක ජයා ජයවර්ධන මැතිතුමා නියෝජනය කළ වත්මන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සංවිධායක හැටියට හිටපු ආසනය කියන එක මම ඔබට උන්වහන්සේට පැහැදිලිව කිව්වේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලනය පටන් ගත්ත මේ ආසනය එතුමාට එක්සත් ජාතික පක්ෂයෙන් පැවරිච්ච ප්‍රථම කාර්යය තමයි විශේෂයෙන්ම දකුණු කොළඹ ආසනය බටහිර කොළඹ කියන දැන් බටහිර කොළඹ බවට පත් වෙලා තියෙන මේ ආසනය සංවිධායක ධුරේ බාර දීම. ඉතින් මේ ආසනය ජනාධිපතිවරු අග්‍රමාත්‍යවරු බිහිවෙච්ච ආසනයක්. මේ ආසනයේ කවදාකවත් එක්සත් ජාතික පක්ෂ පරාජය කරන්න බැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම මම නගරාධිපතිනිය වෙනවා. ඒ වෙනකොට ඔබ තමුන්නාසලාට අවශ්‍ය කරන සේවාවන් ලබා දෙන්න ඔබ තවත් තමුන්නාසලාගේ ඉල්ලීම් වලට කන් දෙන්න ඔබ තමුන්නාසලාට තියෙන තව ප්‍රබල ප්‍රශ්නයක් මට අමතක වෙච්ච ප්‍රශ්නයක් ඔබ තමුන්නාසලාගේ නිවාසවලට ඔප්පු ලබා ගන්න. අපි බලයට ආපු විගසම අපි බොහෝ ප්‍රදේශවල මගේ ආසනේ විශේෂයෙන්ම බදුව සින්නක් රොප්පු ලබා දෙන්න කටයුතු කරනවා. මුලික පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මෙදාසරේ අංකයක් නැහැ නමක් නැහැ කෙලින්ම ගිහිල්ලා අලියට කතර ගහන්න විතරයි තියෙන්නේ. ඡන්ද පොලට ගියා අලියෙ ඉස්සරහින් කතර ගැහුවා බැලට් මේ ඡන්ද පත්‍රිකාව පෙට්ටියට දැම්මා එක්සත් ජාතික පක්ෂ අනිවාර්යයෙන්ම ත්‍යාග කරනවා. බොහොම ස්තුතියි.